දෙවෙනි ප්‍රශ්නේ දැන් බෝසත් කෙනෙකුට උපදින්න කාලෝයන්තේ මහාවීර උපජ්ජමාතු කුච්චියන් සදේවකාන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදං කියලා ආරාධනා කරනවා. කවුරුත් ආරාධනා කරන්නේ මේ ගාථා ඕයිටින් පස්සේ කාර්යක සාහිත්‍යකාරයෝ මේක අර යම්කිසි චරිතයක් ගොඩනගන්න මතු කරලා පෙන්වන්න ඕවගේ දේවල් සාහිත්‍ය කලා බොහොම ලොකු ආර බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මයේ දේශනා කළේ. බ්‍රහ්ම අර වගේ ආරාධනාවෙන් ඉපදුනේ කියලා. එහෙම ආරාධනාවක් නැහැ. එහෙම ආරාධනාවක් නැහැ. ධර්මතාවයෙන් මේක ධර්මතාවයක්. මේක නියාම ධර්මයක්. අර වෙස්සාන්තර ජාත කතාවේදී අවසන් දානි දීලා दूषित दिव्य लोके शांत से दिव्य पुत्र मैं आराधना के लिए मनुष्य लोके उत्पत्ति एवा वो साहित्य बुद्ध देशना टिपिटके होम का दावक वो बात नहीं न पंच महाविलोकन බලනවා बहुत ओ तो पंच महाविलोकन නම් තියෙනවා දැන් අපි පොතක් කියලා තියෙනවා පූජාවලිය කියලා පූජාවලිය කියලා ලෝක පොතක් තියෙනවා මේකේ 106 7 8 9 10 වගේ පිටුවල තියෙන ඔය පංච විලෝකන මේ පංච විලෝකන ඇත්ත වශයෙන්ම අපේ ලංකාවේ බෞද්ධයෝ මේ පූජාවලිය දැන් පූජාවලිය වහලා තියෙන ඉතිහාසයටවත් දෙන්නේ හේතුව ඔතන දුන්නොත් එහෙම දැන් ඔය පූජාවලිය 107 වෙනි පිටේ තියෙනවා මේ බුදු කෙනෙක් උපදින දේශ සහ බුදු කෙනෙක් උපදින්නට බැරි පරදේශ පරදේශ නම් වශයෙන්ම කියලා තියෙනවා නේපාලය ඔය කියන කාම්බෝජේ ඔය රටවල් ඉන්දියාවේ රටවල් ඔක්කොම නම් දාලා තියෙනවා බුදු කෙනෙක් උපදින්න බෑ. ඒක පරම සත්‍යය. පූජාවලී කාර්යෝ ඒ කාලේ මේවා ඔක්කොම දැනගෙන හිටියා. මේ සුද්ධ තමයි මේක වෙනස් කළේ. එතකොට මේ 1864 විතර වෙනකම් මේ බුදුවරු උපදින්නේ මේ හෙළබිමේ මේ සිව්වැලේ කියන්නේ පූජාවලිය කියවපු සියලු කෙනා දන්නවා. මොකද නේපාලයේ පරදේශයක්. පරදේශවල බුදු කෙනෙක් උපදින්න බෑ. ඉතින් ඕවා පූජාවලිය වැහුවා. දැන් ඕවා කියන්න දෙන්නේ නැහැ. තේරුණාද? මව් කියන්නේ දරුවේ උපත්ති ලවන්ට අර පංච මහා විලෝකන බෝසත් කෙනෙකුට පමණද සීමා වෙන්නේ නැත්නම් මේ ඉන්න අමලා තාත්තලා අනික් ඇයටත් යම් ආකාරයකට කර්ම පලානුව හේතු පලානුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක හේතුවට අනුව ඵලයක්.